අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල 80 වර්ජිනේට වඩා විශාල ජනතා නැගිටීම රාජ්‍ය අර්ධ රාජ්‍ය පෞද්ගලික ෘතිය සමಿತಿ දහසක් එකට පෙළ ගැසෙයි කඩසාප්පු වසයි කළු කොඩි දමයි කොග්ගල ආයෝජන කලාපයේ සේවකයනොත් 6000ක් විරෝධයට හැටන් වතුකම් කරවනොත් උද්ඝෝෂණී ගාලුමෝදර විරෝධයට අදට දින 20යි මහවැසිද නොතකා ජනතාව අරගලේ සමගිය අද 3වන දිනටත් පාගමනේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ වහලම සටන පටන් ගමුද ජනතාව හාමතේ පක්ෂ විපක්ෂ මාවතේ අප කාටවත් කඩ යන්නේ නැහැ සර්වපාක්ෂික හමුව ගැන ඇහුවම මහින්ද අමරවීර කියයි විදුලි බිලත් ඉහළ දාන්න පානා ඉඟි බිඟි විශ්වාස භංග දෙකක් ගේනවා අපි ළඟ බඩු තියනවා වෙලාවට පෙන්නන්නම් මනෝ ගණේෂන් කියයි ප්‍රතිපල නැතුව අදින් අවසන් වන දේශපාලන කොමිසම කල් දැමීම ජනපති අතේ වැඩිමිලට හෝ ගෑස් ගන්න පොලිම් ගැහුණු ජනතාව බෝඩිමට 20000යි පඩිය 25000යි ජීවත් වෙන හැටි කියන්න ඖෂධ හිඟේ බරපතලයි රුධිර බෑගුත් අවසන් වන ලකුණු මුදල් අර්බුදයට ප්‍රධාන හේතු රනිල් කියයි ජනපති ගෙදර යවන්න වැය ශීර්ෂයේ කපමු කුමාර වෙල්ගම කියයි ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත සාමාන්‍යයෙන් කොවිඩ් ඇඳිරි නීති සමයේත් බොහෝ වෙළඳ සැල් එක ලෑල්ලක් ඇරලා හෝ බාණ්ඩ අලෙවි කළා. නමුත් අද බොහෝ වෙළඳ සැල් සම්පූර්ණයෙන් බහලා දාලායි තිබුණේ. රටේ සෑම ප්‍රදේශයකම නගර පාලුවට ගිහින්. ඒ අද ක්‍රියාත්මක වෘත්තීය සමಿತಿ වර්ජුණයට සහාය පළ කරමිනුයි. අපේ රටේ ඉතිහාසයේ විශාලතම වැඩ වර්ජනය ලෙස ඉතිහාසගතව ඇත්තේ 80 ජූලි වර්ජනයයි. එදා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවට විරෝධය පළ කරමින් දැවැන්ත වර්ජනයක් ක්‍රියාත්මක කළා. ඉන්පසුව මෙරට ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනය අද බව කිව හැකි. අද මෙරට වෘත්තීය සමಿತಿ දහසකට වැඩියෙන් වැඩ වර්ජනයකට එක්ව සිටිනවා. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු යන්න අද වැඩ වර්ජනය ප්‍රධානතම ඉල්ලීමයි. මෙම වැඩ වර්ජනයට වරාය විදුලිය දුම්රිය ඇතුළු රාජ්‍ය සහ අර්ධ රාජ්‍යත පෞද්ගලික අංශය සේම වතු ශේෂ්ත්‍රවල සේවකීන්ද එක්ව සිටීම විශේෂත්වයක්. අද බොහෝ ප්‍රදේශවල ධාවනය වූයේ ලංගම බස් රථ පමණයි. එසේම දුම්රියද වර්ජනයට එක්ව සිටිනවා. අපිට සාමාන්‍ය අධිකාරිතුමා නම් නිවේදනය කරේ දුම්රිය වැඩ කරනවා කියලා. අපි ටිකට් බුක් කරලා තියෙන්නේ. අපි රජයේ ආයතන ගැන විශ්වාස කරලා එහෙම ටිකට් එකක් බුක් කරලා එන්නේ. ගමනක් යන්න. මේක මහා කාලකණ්ණි රටක් මට කියන්න තියෙන එච්චරයි. ඊයේ අහපුවම කිව්වා ඒ ස්ට්‍රයික් එකක් තිබ්බට වැඩ කරනවා කියලා. මිතන් දාන්නත් කයින් අහන්න විදියකුත් නැහැ. ඔක්කොම ගේට් එකක් අහලා කිසි කෙනෙක් කිසි දෙයක් කියන්නෙත් නැහැ. අපි තීන්දුවක් අරන් තියෙනවා. ලබන සතියේ මේ සම්බන්ධයෙන් සම්පූර්ණ හර්තාලයක් තියෙනවා නම් ඒ සඳහා ඒ අවශ්‍ය දායකත්වය ලබා දෙන්න. පැහැදිලිව කියන්න ඕන අද දිනේ යාපනයේ හර්තාලයක් සිදු වෙච්ච නිසා යාපනයේ අර්ධද්වීපයේ බස් ධාවනය සිදු වුණේ නැහැ. දකුණු පළාතේ හර්තාලයක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ ප්‍රදේශ තුල එයාටත් කිව්වා ධාවනින් වත් වෙන කරාට කමක් නැහැ කියලා. ඉතින් කෙසේ වෙතත් ප්‍රදේශ දෙකක් අපිට පූර්ණ වශයෙන් ඉලක්ක කරගන්න හැකියාව තියෙනවා. නමුත් අනිත් ප්‍රදේශවල දහවල් වන විට 125ක වගේ උදාරිතාවගේ මගින්ම අපහසුතාවයන් නොවන ආකාරයෙන් අපි බස් රථ ටික ලබා දෙන්න කටයුතු කරා. පාසල් බොහොමයක්ද අද වසා දමා තිබුණා. පක්ෂපාට බෙහෙදයකින් තොරව මේසා දැවැන්ත වෘත්තීය අරගලයක් මීට පෙර ක්‍රියාත්මක වී නැහැ. රට පුරාම වෙළඳ සැල් වසා කළු කුටි ඔසවා තිබීම විශේෂත්වයක්. රටම වැඩ වර්ජනයකට සහාය දැක්වුවද රෝහල් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිතිය ක්‍රියා කළා. ඒ අසරණ රෝගීන් අපහසුතාවයට පත් කිරීම වැළැක්වීම සඳහායි. නමුත් සියලුම රෝහල් ඉදිරිපිටද පැය දෙකක විරෝධතාවයක් පවත්වනු ලැබුවා.
රජයට විරෝධය පළ කරමින් සහ පවතින සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම ඉල්ලමින් යාපනය වෛද්‍ය පීඨයේ සිසුන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. බේදයක් නැහැ කිසිම ජාතිවාදයක් නැහැ අපි එකවගේකට අවිල්ල ඉන්නේ මේ දූෂිත පාලනය මේ දූෂිත ආධපක්ෂ පාලනය ගෙදරට ඕන කියලා මතේ මේ හැමෝම ඉන්න අපි මේ රටේ තාරුන්නේ කිසිම විදිහකට මේ ඉගෙනගෙන මහන්සිලා මෙතෙන් දාලා කවුද මේ පාලනට බහින්න ඕන අපේ පාලන හරියට තිබ්බන ගුරු විදුහල්පතිවරුන්ද ඊයේ මධ්‍යම රාත්‍රී 12:00 සිට අද මධ්‍යම රාත්‍රී 12 දක්වා සේවෙන් ඉවත්ව වර්ජනයට සහාය පළ කළා මේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල කඩසාප්පු වසා කළු කොඩි දමා තිබූ ආකාරයයි प्रदेश जनता उद्घोषण पागमन आदि विरोधता क्रिया मार्गद गेनतिबुना ජනතාවද මේ විරෝධතාවලට එක්ව සිටීම විශේෂත්වයක්.
ගම්පා දුම්රියපල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. කොග්ගල වෙළඳ කලාපයේ 6000කට වැඩි සේවක පිරිසක් අද වර්ජනයට එක් වුණා. මේ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිටදී නීතිඥවරුන් විරෝධතාවය පළ කළ ආකාරයයි. වැඩ වර්ධනයක් ආරම්භ කරලා තිබෙනවා. මේ ආණ්ඩුවට ගෙදර යන්න කියන පණිවිඩය මේ වෙනකොටත් ලබා දෙනවා. ඒකම අපි කියන්න ඕනේ මේ රටේ විපක්ෂයට විපක්ෂයේ හොරගල් අහුලනවා. මේ ප්‍රශ්නේ විසඳන්න විපක්ෂයේ කිසිදු කාර්යභාරයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එකයි අපේ මතේ. ජනතාවට ජීවත් වෙන්න ක්‍රමයක් නැති අරගලය තුල තමන්ට කරන්න බැරි ඉල්ලීම් විපක්ෂයේ විසින් ඉදිරිපත් කරනයි තව විපක්ෂයට අප කියනවා වහම මේකට මැදිහත් වේතු නැත්නම් තමුන්නාන්සේලා සියලු දෙනාට විපක්ෂයට අතුරුද්දෝ මේ රටේ ජනතාව කැරිලි ගහනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටි. අද දවල් 12ට ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ වූ ප්‍රධාන විරෝධතා රැලියයි මේ. राजपक्ष रजिमय गिदर अनुन सटन पाठे मूलिक करगेन मेरटे वेडकरण पंथीय राज्यांशे अर्धराज्यांशे पौद्गलिकांशे इकटा वेडवर्धन करला इकटेकुला राजपक्ष एलवान कटेतर इन अदर अटे जनता कन्न बोन्न इन हिटिन तनक कृषिकर्मे विनाश वेलातीनो अध्यापने विनाश कर लीन सौख्य सेवा विनाश कर लीनो अब मे पाणीडिय राजपक्ष लबन मासे हयवेन दटापि वर्धने करला हरताल करला रटे जनता सीरम एलियट बसला पालट अरगे राजपक्षला पनी तमाइ मे मोहते अभी राजपक्ष रेजिमेंट दी දාහකට වැඩි වෘත්‍ය සමිති ප්‍රමාණයක් වගකීම බාර අරගෙන තියෙනවා වෘත්‍ය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ විදියට අද වෘත්‍ය සමිති වල ඉන්න වෘත්‍ය සමිති වල නැති සියලුම දෙනා එළියට බැලලා කියනවා රාජපක්ෂලට ගෙදර යන්න ගෝඨාභය රාජපක්ෂට කියනවා ගෙදර යන්න කියලා මහින්ද රාජපක්ෂට කියනවා ඔයාට දුවන්න පුළුවන් වුණාට ඔයාට දුවන්න පාරවල් නැති වෙනවා මේ වෙලාවේ අවනත උනේ නැත්තම්
මෙම වර්ජනය සහ උද්ඝෝෂණයට ප්‍රතිචාර දක්වමින් රජයේ ඉවත් වූයේ නැත්නම් ලබන 6 වනදා දීප ව්‍යාප්ත හර්තාලයක් ක්‍රියාත්මක කරන බවයි වෘත්ති සමිතිය පවසන්නේ. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් පැවැත්වෙන ගාලු මුද්‍ර විරෝධතාවයට අදට දින 20යි. අපේ රටේ ඉතිහාසය තුල විශාල කාලයක් පුරා එක් ස්ථානයක සිට ආණ්ඩුවකට එරෙහිව ක්‍රියාත්මක වන අරගලය මෙය බව කිව යුතුයි. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් පැවැත්වෙන ගාලු මුද්‍ර විරෝධතාවයට අදට දින 20යි. මහ වැසිද නොතකා ජනතාව ඊයේ රාත්‍රියේ සිට අරගල භූමියේ රැඳී සිටිනවා. අපේ රටේ ඉතිහාසයේ මේසා විශාල කාලයක් ආණ්ඩුවකට එරෙහිව එක් ස්ථානයක එක දිගටම ක්‍රියාත්මක වන විරෝධතාවය මෙය බව කිව යුතුය. අරලියගහ මන්දිරයේ ඉදිරිපිටද උද්ඝෝෂකයන් රජයට විරෝධය පළ කරමින් දින ගණනාවක සිට උද්ඝෝෂණයේ නිරත වෙනවා. ගාල්ල ගෝඨාගෝගම ශාඛාවේ ගිනි පෑගීමේ ශාන්ති කර්මයක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණු ආකාරයයි. සමගි ජනබල වේගයේ පාගමන අද තුන්වන දිනටත් ගමන් ආරම්භ කළා. ඒ ගලිගමුව නගරයෙන් ජනපීඩකයෙන් එළවන සමගි බල පාගමන අද උදෑසන ගලිගමුවෙන් ගමන් ආරම්භ කළා. අද පාගමනේ තෙවන දිනයයි. අද දිනේත් පාගමන සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් එක්ව සිටි අතර විශාල ජනතාවක්ද පාගමනට එක්ව සිටිනු දක්නට ලැබුණා. මේ ගමනේ අවසාන ඉලක්කය රට පුරාවටම මෙවන් පොදු ජන යාත්‍රා දියත් කරලා වෙන මොකක්වත් නෙමෙයි සමගි ජන බලවේගේ පොදු ජන රජය බිහි කිරීමයි කියන එක මේ අවස්ථාවේ කියන කැමතියි. අපේ රට බංකොලොත්තුනේ වෙන මොකකින්වත් නෙමෙයි මේ රටේ ජාතික ධනය ජාතික දේපල ජාතික සම්පත හොරා කාපු නිසා. මේ රටේ ජාතික ආරක්ෂාවයි උරු අල්ලන වැඩසටහනයි අපි බාර දෙන්නේ ෆීල් මාෂල් සනත් ෆොන්සේකා මැතිතුමාට.
ඒ හොර කණ්ඩායම අධිකරණයේ ඉදිරියට ගෙලිහිල්ලා මේ රටේ මිනිසුන්ගේ ඩොලර් ටික මේ රාජ්‍ය දේපල ජන සතු කරන ජනතාවට අපහු ලබා දෙන යුගය විහි කරනවා අද අපිට කියනවා අන්තර්වාර පාලන ආණ්ඩුවකට සම්බන්ධ වෙන්න කියලා තමුන් ආසලා කැමතිද කැමතිද මෙන්න ජනමතය අස 30ක් රට කාලා හොර හැත්තත් එක්ක අපිට අන්තර්වාර පාලන නැහැ ජනාධිපතිවරයා කියනවා අගමැති අයියේ ගෙදර යන්න ආණ්ඩුව ඉල්ලාස් වෙන්න අගමැතිවරයා කියනවා ජනාධිපති මල්ලිය කවදාවත් මට යන්න කියන්නේ නැහැ මොන විහිළුද අපි මැර බලෙන් ගෙදර යවන්නේ නැහැ අපි ගෙදර යවන්නේ ජන බලෙන් ඉන්ධන ගෑස් විදුලි අර්බුද පිළිබඳ විශේෂ පක්ෂ නායක සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්ුණා. ඒ කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රටේ පවතින බලශක්ති විදුලිය සහ ගෑස් සැපයුම පිළිබඳ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විශේෂ කාරක සභා රැස්වීමක් පැවැත්ුණා. ඊට විෂයභාර අමාත්‍යවරුන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන්ද එක්ව සිටියා. අපි රට තුල පවතින ගෑස් ඉන්ධන පිළිබඳ ඇති ගැටලුව, විදුලිය පිළිබඳ ඇති ගැටලුව වගේම නිරන්තරයෙන් ඉහළ යන භාණ්ඩ මිල පිළිබඳ අද සාකච්ඡාවක් ඒ අදාළ නිලධාරීන් සියලුම දෙනාම කැඳවලා පාර්ලිමේන්තුව තුල සියලු පක්ෂ නායකයින් සහභාගීත්වයෙන් මේ රැස්වීම අද පැවැත්වුවා. යම් යම් තීරණ වලට අපි එළඹුණා. සෑම සති දෙකකටම වරක් පවත්වීමට අපි අද තීරණයක් ගත්තා. ඉන්දියන් ඔයිල් සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒකාබද්ධ මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ඒ සඳහා සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බවත් සාකච්ඡාවට එක් වූ විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියා. විදුලි බලය ජනනය කිරීම සඳහා අවශ්‍ය ගල් අඟුරු නැවක් සඳහා අද ගෙවීම සිදු කළ බවත් ඒ අනුව ලබන සැප්තැම්බර් දක්වා අවශ්‍ය ගල් අඟුරු පවතින බවත් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරා. විදුලි ගාස්තුව වැඩිවීම පිළිබඳව ඉඟි පළ වුණා. जनता දිනෙදී පාර්ලිමේන්තුවේ බොහෝ දේවල් විය හැකිය තිබෙනවා ඒවා පිළිබඳව ඉතින් කියන්න බෑනේ ඔක්කොම ඔබතුමාලා කඩේ යනවා වගේ පොඩක් තමයි පේන්නේ නේ නෑ අපි කඩේ යන්නේ නෑ කාටවත් කඩේ යන්නේ නෑ ඉස්සර සාකච්ඡාවේදී තුන් දෙනෙක් ගැලවුණා දැන් මේ සාකච්ඡාවේදී ගැලවෙයිද නෑ ගැලවෙන්නේ නෑ එහෙමනම් ඉතින් අපිට දැනුත් යන්න පුළුවන් නේ අපිට දැනගන්න පුළුවන් වුණා මේ විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමාගේ කටින්ම විදුලි බල මණ්ඩලය තුල ලොකු මාෆියා එන්ජිනියර් මාෆියා තියෙනවා කියලා ඒ ඇමතිවරුන්තරී ඇමතිවරු සමග ඇවිල්ලා ආමාත්‍ය ලේකම්වරුන් වරි තව අන්තිම උර කරන්නේ අපිට මුදල් නෑ ඩොලර්ස් නෑ දෙකම නෑ කියලා අන්තිම කියලා බලන්නේ ඒතර වාඩිවිලා හිටපු අලිසබ්‍රිය ඇමතිතුමා දිහාද බලන්නේ අලිසබ්‍රිය ඇමතිතුමාට සමහර වෙලට ඇලඩින්ගේ ලැම්ප තියෙනවද දන්නේ නැහැ කියලා ඇමතිවරු දෙන්න ගෑස් සම්බන්ධවත් තෙල් සම්බන්ධවත් මාස් කීපයකටද ඉංගියක් නැති විදිහට අගරගෙන යන්න පුළුවන් කියලා පොරොන්දුක් දෙන්න බැරි වුණා යායට මුදල් ඇමතිතුමා එතන ඇලඩින්ගේ ලැම්ප තියාගෙන ඉන්න IMF රාව වෙල් බැංක කරවන්න ඕනේ ඒතුමාට බැරි වුණා කොහොමද කියලා කියලා මේ ඒතුමා කිව්වා අඩි ජනතාවට අපි ඇත්ත කියමු රටේ විශාල මුදල් අර්බුදයක් තියෙනවා ආතික අර්බුදයක් තියෙනවා වැඩි කිප වෙලා තියෙනවා ඒ නිසා ඒක ඇත්ත කියමු කියලා තමයි ඉවර කරේ ඒ කියන්නේ ජනතාවට දැඩි පීඩනයේ ඉදිරියට වාසුවේනාත්මයා තමංග ඔලෝ පරික්ෂණ කරන්න ඕනේ සත් එක ඩීල් එක මොන ඩීල් තියෙන්නේ නෑ අපේ කරවුඩ නැගලා ආණ්ඩ පිටාවල ඇවිල්ලා ඉන්න කියලා කණ්ඩායම බෙසිල් වයින් කරගෙන මයින් දයින් කරගෙන ගෝඨ ආරස කරගෙන තව ආණ්ඩ පිට වණ්ඩ උත්සාහ කරනවා වාස් විනාණ ක්‍රමැතිතුමා නැතුමාගේ මාක්ස්වාදයට සමාජවාදය පාවා දීලා දිනවා 41ත් එක්ක සර්වපාසික ආණ්ඩ කඩුවට පස්සෙද විශ්වාස භංග යෝජනා නෑ ඉඳලා බලන්න ලැබට සවන මොනවද කරන්න කියලා අපි ළඟ බඩු දීන වෙපන්ස් තියෙනවා ඔක්කොම දැන් පෙන්වන්න බෑනේ ඒ වෙලාවට පෙන්වන්න නංග ඉඳලා බලන්න ලැබට සවන බලන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කතානායකවරයාට අද ලිපියක් යැව්වා. එහි සඳහන් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර යවන ක්‍රමයක් පිළිබඳවයි. එළමෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අන්තිම සතයට කප්පාද කළ යුතු බවයි.
මෙතර ජනාධිපතිවරයා හෙට කැඳවා ඇති සාකච්ඡාවට යනවාද නැද්ද යන්න තීරණය කිරීමේ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ පවත්වමින් සිටිනවා පවතින අර්බුදය විසඳා ගැනීමට විදේශ ප්‍රේෂණ වැඩි කරගත යුතු බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාද අද ලිපියක් යවා තිබෙනවා මෙතර වත්මන් අර්බුදයට අපේ රටේ සංස්ථා ලබන අති විශාල පාඩුවද හේතු වී ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා දැන් රටම ඉන්නේ ආර්ථික අර්බුදයකට අමතරව බරපතල දේශපාලන අර්බුදයක. විවිධ අය මෙහිලා විවිධ යෝජනා කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට සර්වපාක්ෂික සමුලුවක් කැඳවා තිබෙනවා. ඊට සහභාගී වෙනවාද නැද්ද යන පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡාවක් මේ මොහොතේ පවත්වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමති තනතුරු දෙකක් පිරිනමා තිබෙනවා. ඒශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් යන මහත්වරුන්ටයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ග महता अद कथानायकट विशेष लिपिया क्यों मुकृति बिनवा एहि संधान वाणे वर्तमान जनाधिपति वरयाव गेदर यावन क्रमियाई मेहिदी एलमेन पार्लिमेंतु सेसिवारेदी जनाधिपति वरयागे आयवय शीर्षय बिंदुवटम कपाहेरियुतु बवई ओहु योजना करन्ने अनतुरु तावकालिक वेडबलन जनाधिपति वरयालिस अगविनिसुरुव पत्करगत हेकि बवद कुमार वेल्गम महता योजना करनवा इन अनतुरुव व्यवस्था संशोधनयक समग रट इदिरियट गेनयामे अवस्था गेनद ओहु सिय लिपियेन विग्रह करति बिनवा मे अतर पार्लिमेंतु मंत्री रोशान රණසිංහ මහතාද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. එහිදී ඔහුගේ කෙටි කාලීන යෝජනා අතර විදේශ ප්‍රේෂණ වැඩි කර ගැනීම සඳහා වන දිර්ගැන්වීමද ඇතුළත්. ඔහුගේ ලිපිය පිටු 9කින් සමන්විතයි. මේ අතර හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාද වත්මන් අර්බුදය පිළිබඳ අදහස් පළ කළා. අපේ ආර්ථික අර්බුදය තුල සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඩොලර් හිඟය ආදායම් අඩුවීම, වියදම් වැඩිවීම දරා ගන්න බැරි ණයක් තමයි මේකට ප්‍රධාන කාරණ මේ දරා ගන්න බැරි ණයට ඇතුළත් වෙන කරුණු කීපයක් තියෙනවා. ඉන් ප්‍රධාන එක තමයි මේ රටේ සංස්ථා ණය බර. අපි අරගත්තොත් ලංකා විදුලි බල මණ්ඩලය ඇමතිතුමා ගිය සුමානේ පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයක් අනුව 2021 දී බිලියන 79ක පාඩුවක් ලබා ගත්තා කියලා කියනවා. සමහර අය කියනවා පාඩුව මීට වඩා වැඩි විශාල සංඛ්‍යාවක් තිබෙනවා කියලා. මේ අවුරුද්දට බිලියන 100ක පාඩුවක් ලැබෙන බවත් ප්‍රකාශ කරා. ඒ වගේම එක විදුලි බල ඒකකයක් සඳහා අය කරන්නේ රුපියල් 17යි. ඒත් වියදම රුපියල් 53ක් කියලා. අපි තෙල් සංස්ථාව දිහා බලනවා නම් 2021 දී විශේෂයෙන්ම අලාභය රුපියල් බිලියන 83යි. දැන් ඇමතිතුමා කියන්නේ එක දවසකට රුපියල් බිලියනයක පාඩු ලැබුවා කියලා. මේ මිල වැඩි කිරීමෙන් පස්සෙත් තවත් දවසකට මිලියන 327ක පාඩුවක් ඒ කියන්නේ ඊළඟ මාස කීපය තුලදී අවුරුදු දවසක් වෙනකොට තව ඩොලර් බිලියන 80ක පමණ පාඩුවක් ඇති වෙන්න යනවා. දැන් මෙතනදී තවත් විදුලි බල මණ්ඩලයේ අලාභ අඩු කරන්න නම් එහෙනම් මිල වැඩි කරන්න තියෙනවා. ඒ වගේම තෙල් සංස්ථාවේ අලාභ අඩු කරන්න නම් එහෙනම් මිල වැඩි කරන්න තියෙනවා. මේ රුපියල බාල්දු වෙන නිසා මේ මිල තවත් වැඩි වෙනවා. මේ සියල්ලම ඇත්ත වශයෙන්ම දරා ගන්න තියෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා විශේෂයෙන්ම අපි ණය ගෙවීමේ හැකියාව තියෙන රාමුවක් ඇති කරාම ආණ්ඩුවට මේ ප්‍රශ්න වලට අවධානය යොමු කරන්න තියෙනවා මේ කාලයක් තිස්සේ මේ ප්‍රශ්න සියල්ලම ගැට ගැහිලා තියෙන්නේ එක ගැටයක් තියෙන්නේ මේ ගැටේ ලියනවද කල් යනවා ඒකත් අමාරු වෙනවා නැත්නම් මේ ගැටේ කපනවද ඒකත් අමාරු වෙනවා ඉතින් ඒකේ අන්තිම ප්‍රතිඵලය තියෙන්නේ ඊළඟ මාස කීපෙදී මීටත් වඩා දරුණු තත්වයක් ඇති වෙන්න යනවා මේ අතර සර්වපාක්ෂික ආණ්ඩුවකට නොයන බව කියා කිසිවෙකුටත් වගකීමෙන් මිදිය නොහැකි බව රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ Siri Vimala නායක ස්වාමින් වහන්සේ පවස නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙය ජාතික ආපදාවක් සේ සලකා සියල්ලෝම එකඟතාවයෙන් අවංකව කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි. ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීම පිළිගෙන ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීමට එකඟ වූ බව පාර්ලිමේන්තුවට දැනුම් දීම අගය කොට සලකන බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා. දැන් දේශපාලන කතුවැකිය. टेलीविजन खत्तुवेकिया
ජනතාව කියන්නේ අගමැති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යා යුතුයි කියලයි. මේ වෙලාවට අගමැති මහින්ද රාජපක්ෂ කියන්නේ මම නම් යන්නේ නෑ කියලාමයි. මල්ලි මට යන්න කියන එකකුත් නෑ කියලත් අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා. ඔබතුමා යන්න එපා අපිත් එක්කම ඉන්න ඕනේ කියන කට්ටියකුත් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් යන්න එපාම කියන කණ්ඩායමකුත් ඉන්නවා. මේ අය කියන්නේ මේ රට ගොඩ දාන්න පුළුවන් මේ දෙන්නට විතරමයි කියලයි වෙන අයට බෑ කියලයි. හැබැයි මේ රට මේ අගාධයට දැම්මේ අගමැති මහින්ද සහ ජනාධිපති ගෝඨාභය කියලා මේ කණ්ඩායම කියන්නේ නැහැ. මොකද මේ අය රාජපක්ෂ පවුලේ දේශපාලන වහල්ලු. අපි හිතමුකෝ මහින්ද රාජපක්ෂ මහත්මයාත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් ඉතින් කවදා හරි දවසක මිය යනවනේ. එදාට මොකද කරන්නේ? අර ඊජිප්තුවේ පිරමිඩ ඇතුලේ තියෙන මමි වගේ තියාගෙන ඒ දෙන්නටම කියනවාද අනේ රට හදන්න කියලා. දැන් මේ දෙන්නවම අමතක කරමුකෝ. රටම වලපල්ලට ගිය වෙලාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මොකද කියන්නේ? මට වඩා හොඳ විපක්ෂ නායකයෙක් ඉන්නවා නම් කියන්නලු. ජනතාවගේ අරමුණු ඉටු කරන්න බැරි වුණොත් මගේ දයාබර තාත්තේ මම ගෙදර යනවලු. දැන් ගෙදර යන එක හරි හොඳම විපක්ෂ නායක හරි තෝරන එක නෙමෙයිනේ. ජනතාවට තියෙන ප්‍රශ්නේ අපට තියෙන්නේ කුසගින්න. බෙහෙත් නැතිකම, ඉන්ධන නැතිකම, ගෑස් සිලින්ඩරේ රුපියල් 5000යි, පඩිය රුපියල් 25000යි 30000යි, දවසේ කුලිය රුපියල් 1500යි 2000යි, හතර දිනකට කන්න දෙන්න ඕනේ, හාල් කිලෝ රුපියල් 280යි, අපි චීස් බටර් හැම්බේකන් ඉල්ලන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස කියන්නෙම පොහොට්ටිය හොරුත් එක්ක ඩීල් නැහැ කියලානේ. ඒ කියන්නෙම මේ රට බාර ගන්න මේ වෙලාවේ එයාටත් බෑ කියලානේ. ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්තයා කොයි වෙලාවෙත් අගමැති සූට් එක ඇඳගෙනම ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ එතුමා දිහා බැලුවහම අපට මතක් වෙන්නේ අර ලෙව්කේ මැතිඳු වෙල මැද්දේ තනියම හිටපු කතාව. ජාතික ජනබලවේගයේ කොයි මොහොතේත් හොරකම වංචාව හෙලි කරනවා. නමුත් රට පාලනය අතට ගන්න තරම් සහ ඒ පාලනය සම්පූර්ණයෙන් ද බාර දෙන්න තරම් ජනතාව සූදානම්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට එල්ලවන 1971 සහ 88 89 චෝදනාවලට දැන්වත් ප්‍රසිද්ධියේ උත්තර දෙන්න. පෙර වැරදි ගැන ජනතාව සමග කතා කරලා ඔය හැමදාටම එන පෙර වැරදි චෝදනාවලින් නිදොස් වෙන්න, වැරදි කරලා තියෙනවට සමාව ඉල්ලන්න. ඉලංගට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හායේ ජනාධිපති හීනේ දකිනවා. එතුමගේ කාලේ තුවක්කු පත්තුනේ නැහැලු. නමුත් ඉතින් බෝම්බ පත්තුනා කියලා මොකද එතුමට අමතක වෙලාද? එතුමා සහ කණ්ඩායමත් බොරදියේ මාළු බානවා නෙමේ, බොරදියේ පීනනවා. විමල්ලා, ගම්මන්පිල්ලා, වාසුලා එහාටත් නැහැ මෙහාටත් නැහැ. හැබැයි සත පහකට විශ්වාසත් නැහැ. මොන වාසි පැත්තට හොයිය කියයිද කියලා හිතාගන්න බෑ. දැන් මේ හැමෝම අපේ දුකට එක එක જાතිය යෝජනා කරනවා. මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු ආගමික නායකින්ගේ ඉල්ලීම වුණේ මේ අය ඉල්ලාස් වෙලා අන්තර්වාර පාලනයකට යන්න කියලා. දැන් බඩු මිල, ඉන්ධන, ගෑස්, විදුලි කප්පාදුව, කිරිපිටි හිඟේ මදිවට අපේ ඔළුවට තව තවත් විකාර වචන කිහිපයක් එළියට ඇවිල්ලා. ඒ අන්තර්වාර, සබහග, සර්වපාක්ෂික, විශ්වාස බංග, උදේ හවස අරක ගේනවා, මේක ගේනවා, බලය ගන්නවා, බලේ ඉන්නවා, බලේ දාලා යන්නේ නැහැ, පුළුවන් නම් යවන්න, මෙයාදී ඔළුව හොල්මන් වෙන කතා තමයි දැන් අපට අහන්න ලැබෙන්නේ. ඇත්තටම පාර්ලිමේන්තුවට යන අය ඔතනින් යන්න කැමැතිම නැහැ. හොරා කෑමට ඇති අවස්ථාව සේම එහි ඇති වරප්‍රසාදත් එක හේතුවක්. මේ වෙලාවේ ජනතාව විඳින දුකත් එක්ක අපි මේ 225ටම අභියෝගයක් කරනවා. පුළුවන් නම් හෙට ඉඳලා පාර්ලිමේන්තු භෝජනාගාරයේ වහන්න. තමුන්නාන්සෙලත් ගෙදරින්ම කෑම ගෙන්න, නැත්නම් පෙට්ටි කඩේකින් හරි කන්න. කාර් පර්මිට් ආපසු බාර දෙන්න. අපි වගේම බස් එකේ හරි ත්‍රිවිල් එකේ හරි එන්න. තමුන්නාන්සෙලට වැඩ තියෙනවා. බස්වල කොට කොට ඇවිත් හරියන්නේ නැහැ කියලා කියන්න එපා. මොකද කලර් ලයිට් ළඟත් හෝන් ගහගෙන පොලිසියත් ඉස්සරහට දාගෙන තමුන්නාන්සෙලා මේතාක් ආපු ගිය ආකාරයට මේ රට සංවර්ධනය වුණා නම් දැන් අපි ඉන්න ඕනේ හඳේ. ඇත්තටම ඇත්ත කතාව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඔය බය නැතුව කියන්නේ මම යන්නෙත් නෑ, මාව යවන්නත් බෑ කියලා. ඒකට හේතුවක් තියෙනවා. මේ වෙලාවේ ඔය පක්ෂ විපක්ෂ කාටවත් එකතු වෙන්න බැරි බව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දන්නවා. ඒ වගේමයි සල්ලිවලට මේ මන්ත්‍රීවරුන්ව පිල් මාරු කරලා ගන්න පුළුවන් කියලාත් එතුමා හොඳට දන්නවා. මොනවට එකතු වුණත් ඇත්තටම මේ හොරා කාපු රට මේ 225 ඇතුලේ හදන එක ලේසි නැහැ, හදන්න පුළුවන් කියලා
විශ්වාස කරන්නත් අමාරුයි. ඒ නිසායි අප නිතර යෝජනා කරන්නේ අග්‍ර විනිශ්චයකාරතුමා ප්‍රමුඛ කණ්ඩායමකට රට තාවකාලිකව බාර දෙන්න කියලා. ඊට සහයට දේශීය සහ ජාත්‍යන්තර විද්වත් මණ්ඩලයක් හදන්න මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකින්ගේ අවවාද අනුශාසනා දෙන්න කියන්න. ආර්ථික අගාධයෙන් ගොඩ ආපු දවසට මැතිවරණයක් තියමු. එදාට රට ගොඩගත්ත ඒ ආර්ථික කෘෂිකාර්මික වෛද්‍ය ආදී ක්ෂේත්‍රවල විද්වතුන්ටම ඡන්දය දෙන ක්‍රමයකට හදමු. එතකොට හොරුන්ට ආයේ පාර්ලිමේන්තු වෙන්න හම්බ වෙන්නේ නැහැ. නැත්නම් සජිත්ලා, මෛත්‍රීලා, අනුරලා, රනිල්ලා, ගම්මන්පිලලා, වීරවංශලා එකතු වෙලා මේ රට හදයි කියලා මේ යන විදිහට හිත හදාගෙන හිටියොත් හීන දැක්කොත් කොහේ හෝ යන කපුටෙක් ආයෙත් අපේ ඔළුවට එක්ක කොටයි නැත්නම් කපුටු වසුරු අපේ ඔළුවටම හලයි කියලා මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ගෑස් මිල වැඩිවීමට සාපේක්ෂව ආහාර පාන මිලද වැඩි වුණා. මේ අතර ලීට්‍රෝ ගෑස් බෙදා හැරීම අද සිදු වුණා. ගෑස් ගන්න ජනතාව අදත් පෝලිම් වල රැඳී සිටියා. ගෑස් නිසා පෝලිම් වල ඉන්න අයත් අසරණ වෙලා. මේ අල්ල පනල්ලේ කූට ව්‍යාපාරිකයින්ද රජ කරන්න පටන් අරන්. අපකල විමසුමකදී ගිනි පෙට්ටි නිෂ්පාදනය කරන සමාගමක් පැවසුවේ ගිනි පෙට්ටියක් රුපියල් 40ක් බවට පළවන වාර්තා අසත්‍ය බවයි. ඊයේ ඉඳලා ලිට්‍රෝ සමාගම ගෑස් බෙදා හැරීම ආරම්භ කළා. ඒ වැඩි කරපු මිලටයි. වැඩි මිලට හරි ගෑස් එකක් ගන්න ජනතාව දිගු පෝලිම්වල. පෝලිමුත් කිලෝමීටර් ගණන් දිගයි. ගෑස් වැඩි වුණ ගමන් නැත්තට නැති වුණු ආපනශාලා හිමියන් කර කියා ගන්න දෙයක් නැතිව තම ආහාර සඳහා තිබුණු පාලන මිල ඊයේ ඉවත් කළා. දැන් කඩ ගොඩක් ගෑස් මිලට සාපේක්ෂව තම ආහාර පාන මිල ගණන් අද සිට වැඩි කළා. කොළඹ රස්සා කරන ගොඩක් අය ඉන්නේ බෝඩිම් කාමරවල. රුපියල් 25000 30000 පඩියට මාසෙ වේල පිරිමහගෙන ගෙදරටත් මුදල් යවන පිරිස. සමහර බෝඩිම් වලින්ම කෑම දෙනවා. බෝඩිම් ගාස්තුවට අමතරව ඒ කෑම ගාස්තුව එකතු කරනවා. සෙනසුරාදා ඉරිද අතාරිමුකෝ ඒ දවස් දෙකේ බෝඩිම් වල ඉන්න අය ගමේ යනවා කියලා. मासे दवस विस्सकट गणां हदमु समहर बोडिम वल में दवस वल उदे कैमेक रुपयाल एकसिय पनहाई दवल कैमेक देसियाई रै कैम एक एकसिय पनहाई एकत पहसुकम अडु बोडिम वल समहर बोडिम कैम देने कत नवत्तला එහෙම බැලුවොත් වේල් තුනට බෝඩිමක ඉන්න කෙනෙක්ට දවසකට කෑමට විතරක් රුපියල් 500ක් යනවා. ඒක දවස් 20ෙන් වැඩි කළාම රුපියල් 10000යි. ඊට අමතරව බෝඩිම් ගාස්තුවත් එකතු වෙනවා. බෝඩිම් ගාස්තු එක එක ගණන්. අවම බෝඩිම් ගාස්තු රුපියල් 10000ක් කියමුකෝ. එතකොට කෑමටයි බෝඩිමටයි විතරක් මාසෙට 20000ක් යනවා. බෝඩිම් ගාස්තුයි කෑමයි විතරද? ඇයි ප්‍රවහන ගාස්තු බස් එකටත් අඩුම ගානේ දැන් තියෙන බස් ගාස්තුත් එක්ක වැඩට යන්නයි එන්නයි රුපියල් 150ක් විතර යනවා කියමුකෝ. ඒකත් 20ෙන් වැඩි කළොත් රුපියල් 3000යි. එතකොට 20000යි 3000යි 23000යි. 25000ක 30000ක පඩියට බෝඩිම් වල ඉඳලා වැඩ කරන අයගේ තත්වේ ඕකයි. 25000ේ පඩියක් ගන්න කෙනෙක්ට 23000ක් වියදම් වුණාම ගෙදරට යවන්න වෙන්නේ රුපියල් 2000යි. බන්දුල ගුණවර්ධන මහත්තයා කිව්ව විදිහට මාසෙ කන්නත් 500ක් මදි. මේ විදිහට කොළඹ වැඩ කරන තම පුතා දුව මහත්තයා එවන සල්ලි බලාගෙන කී දහහක් අහිංසක පවුල් මේ රටේ ජීවත් වෙනවද? මේ ලොකු පුටුවල AC කාමරවල තීරණ ගන්න අයට ඒවා තේරෙන්නේ නැහැ. මේ තමයි මිනිස්සුන්ගේ ඇත්ත තත්ත්වේ. හැමදේම මිල වැඩි වුණාට කොහෙවත් පඩි නම් වැඩි වෙලා නැහැ. මේ අතර භූමි තෙල් පෝලිම්ද එමටයි. ගෑස් ගන්න බැරි අහිංසක ජනතාව භූමි තෙල් පෝලිමේ. භූමි තෙල් පෝලිම්ද කිලෝමීටර් ගණන් දිගයි. මේ මොහොතේ ගෑස් දෙන්න රුසියාව ලෑස්ති. මේ මොහොතේ පිරි පහදු කරපු බොරතල් ඇතුළු දෙන්න රුසියාව ලෑස්ති. අවුරුදු දෙකකට පොලියක් නැතුව වෙළඳ පොලින් 120ක් අඩුව ඉන්දියාව මේ දෙකම පාවිච්චි කරලා අපිට වැඩි මිලට දුන්නා. දැන් තෙල් ගන්න කිසිම ගිවිසුමක් නැහැ. තව නැව් දෙකයි තියෙන්නේ. පෙරේද ගත්ත 92 95 නැව පෙට්‍රල් 1 31500 බානවා. ඉන් එහා නැවක් නැහැ.
සුපර් ඩීසල් ඩීසල් නැව දෙක තියෙනවා ජාත්‍යන්තර මුදේ දින 11යි මේ නැව් දෙකටත් කොහෙන් හරි ගෙවලා ගත්තට පස්සේ වෙන නැව් වෙන්නේ නැහැ පැහැදිලිව කියලා තියෙනවා ඩොලර් දින 3ක් ඇතුළත අදාළ අනිමේ ඇතුළත ගෙවන්නේ නැත්නම් නැව් ටික නැවත යනවා කියලා ඒකින්න නැව් ගෙන්න ගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා බරපතල් ලින්දන අර්බුදයක් එනවා අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේම බරපතල අර්බුදයකට ලක් වී අවසන් औषध हिंगे सत्कम खाल दमीमट सिद्धुवीम एयातर प्रधानाई सेलाइन लबादेन बाटे सीट रुधिर प्रवाहनेट अवश्य विशेष बैग पवा हिंगवेमीन पवदिनवा मेनिसा रुधिर देन्नाय हिटियात रुधिर एकतु किरीम बिंद वेटिय हैकी म्यातर वारे मेतेक वेलंद पोले हिंगव पैवती लिवोथायरोक्सिन औषधे राज्य औषध नीतिगत संस्थाव निष्पादने करति बिनवा පවතින ඩොලර් අර්බුදයත් සමග දැන් මාස 3-4ක සිට විවිධ ඖෂධ වර්ග හිඟ වෙමින් පැවතුණා. මෙවැනි විට ඖෂධ හිඟය නාසය ළඟටම ඇවිත් පිළිකා රෝහලේ කුඩා දරුවන්ට පවා ලබා දිය යුතු සමහර ඖෂධ නැහැ. සමස්ත රෝහල් පද්ධතිය තුළම දල වශයෙන් ඖෂධ වර්ග 250ක් පමණ හිඟයි. බොහෝ සත්කම් පවා දැන් කල් දමමින් තිබෙනවා. මේ අතර රුධිරය එකතු කරන ට්‍රිපල් රුධිර බෑග් පවා හිඟයි. ඒනිසා ඉදිරියේදී රුධිර පාර විලයනේද එන හිටිය හැකි මේ ප්‍රතික්‍රියක සහ සැපයීම් පද්ධතිය අඩාල වීම නිසා විශාල ගැටලුවකට මුහුද දීලා තිනවා ජාතික රුධිර පාර විලයනේ සේවාව රුධිරය එකතු කිරීම සහ වෙන්කර ගැනීම සඳහා විශේෂයෙන් වැදගත් වෙන ට්‍රිපල් බෑග් කියන බෑග් කට්ටලය මේ වෙනකොට සම්පූර්ණයෙන්ම නැති තත්ත්වයකට පත් වෙලා තියෙන නිසා අපිට රුධිරය එකතු කිරීමත් රුධිරයේ වර්ග වලට අනුව වෙන් කිරීමත් මේ වෙනාවේ අභියෝගයක් වෙලා තිනවා ඒ වගේම රුධිර පාර විලයනේදී විශේෂයෙන්ම වැදගත් වෙන මූලික පරීක්ෂණයක් වන කූම් පරීක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියක මේ වෙලාවේ නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කාරණා දෙක නිසා සමස්ත රුධිර පාර විලයනේ සේවාවේ ගැටලුවක් මතුවලා තියෙනවා. මේ අතර ලිවොතයිරොක්සින් ඖෂධය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගමක් මගින් නිපදවා තිබෙනවා. ඇසුරුම්ගත පෙති ලෙස නිෂ්පාදනය කිරීම විශේෂයි. මීට පෙර මෙම ඖෂධය ආනයනය කළ අතර කවරවලට දමා රෝගීන්ට ලබා දීම සිදු කෙරුණා. දැන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන අතර වඩාත් සුරක්ෂිත ඇසුරුමකින් යුක්තව ලිවොතයිරොක්සින් රෝගීන්ට ලබා දිය හැකි බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. දේශපාලන පරිගණකීම් පිළිබඳ කොමිසමේ කාලය අදින් අවසන් වනවා. මෙම කොමිසමේ කාලය දීර්ඝ කිරීමට අදාළ ගැසට් පත්‍රය මෙතෙක් නිකුත් කර නැහැ. දේශපාලන පරිගණකීම් පිළිබඳ කොමිසමට අද දිනේ බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතා කැඳවා තිබුණා. ඒකෙන් සරුව සාධාරණයි නේ ගෑස් නැහැ තෙල් නැහැ. විකට මාර්ගලේ කරන්න කියන්නේ. මම සූපතනවා කියන අරගෙන. जनाधिपति वरिया दीर्घ कर पात्र නමුත් මා දන්නා තරමින් මේ දක්වා හැම ගැසට් පත්‍රයක් ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ කොමිෂම අදින් පස්සේ ක්‍රියාත්මක වෙන බවක් පේන්නට නැහැ. අද මගේ සේවාදායකයන් දෙදෙනාටම දැනුම් දුන්නේ නැවත කොමිෂන් එක දැනුම් දුන්නොත් විතරක් ආයෙම එන්න කියලා. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින්ග්ස් හේමස් ආයතනය CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙන්ගතු කමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු. මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින ජනතාව සොයා යමින් ඔවුන් හට සහනයක් වන ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් අදියරක් බදුල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැතුණා. ඩයලොග් ආසියාටා මාස් හෝල්ඩින්ග්ස් හේමාස් හෝල්ඩින්ග්ස් CBL සමූහය සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PWC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. රටේ තියෙන
ආර්ථික අර්බුදය හැමුවේ අඩු අදන් ලාභී ජනතාව වෙනුවෙන් සර්වෝදය ආයතන ඩයලොග් ආයතන වීලි ආහාර ලබා දීම එදාමත් මාගේ කොට සැලකනවා ඇති මේක ගොඩක්ම පිංසිද්ධ වෙන වැඩක් මේ මේ දවස්වල හැටියට රටේ තියෙන ආර්ථික අපහසුතාව නිසා සියලුම දෙනාටත් අපි ශ්‍රී ලංකාවේ දුප්පත්ම ලේකම් කොට්ටාසේ රිදීමාලේද ලේකම් කොට්ටාසේ පැමිණිලා මේ අඩු ආයතන පවුල් සඳහා මේ වෙනි වීලි සලාක බඩු මල්ලක් ලබා දීම පිළිබඳව මේ පැමිණි සිටින සියලු දෙනාම ගෞරවයෙන් ස්තුතිය ඩයලොග් ආයතනයට සහ සර්වෝදය එම ආයතනවලට ගෞරවණීය ස්තුතිය පුද කරනවා අද දවසේදී සර්වෝදය බදුල්ල දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී හේමාස ආයතනය ඒ වගේම ඩයලොග් ආයතනය සහ මාස ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී බදුල්ල අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියලි ආහාර මාළු ලබා දුන්නා ඒකට මම ඩයලොග් ආයතනය ඒ වගේම හේමාස ආයතනය සහ මාස ආයතනයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ කාලවකවානුව තුලදී මේ ලබා දුන්නා වූ සහයෝගයට මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම රඹුක්කන සිදුවීමට අදාළ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ දින පොලිස් ප්‍රතිවෙත නියෝ නිකුත් කළ නියෝගය අද දින පොලිස් මූලස්ථානයේ වෙත ලැබුණු බව පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කරනවා යනුවෙම නියෝගයට අනුව වහාම යනුවෙම නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙස පොලිස් ප්‍රතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් 14 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. නඩුව ගොනු කර ඇත්තේ අයතලස උපයාගත් රුපියල් මිලියන 30ක මුදල ගවස් කෝපරේට් සමාගමේ ආයෝජනය කළේ යයි චෝදනා කරමින්. ශිල්පී අනුෂා සොනාලි මහත්මිය අභව ප්‍රාප්ත වී තිබෙනවා මේ යන විට ඇය 47 වන වියේ පසු වුණා කෘෂිකර්ම හා වාරිමාර්ග මාත්‍ය ජානක වක්කුඹර මහතා සහ රාජ මාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා දියත උයන ඉදිරිපස සත්‍යග්‍රහයක නිරත වූ ගොවීන් මුණ ගැසී තිබෙනවා අමාත්‍යවරයා වෙත සංදේශයක් වාර දීමට ඔවුන් කටයුතු කළ බවයි වාර්තා වන්නේ සංදේශය මගින් පෙන්වා දී ඇති ඉල්ලීම් පිළිබඳව සාකච්ඡාවක් දින 3ක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ අපේ රටේ සංස්කෘතිය ගැඹූ කලාව හරි අපූරුයි. ඒ භාෂාවන් කිහිපයක සංකලනයක්. මේ සංකලනයන්ගෙන් මුසු අපූරු කලා උළෙලක් අපට වාර්තා වුණා. උතුරු පළාත් ප්‍රධාන ලේකම් සහ උතුරු පළාත් සංස්කෘතික අධ්‍යක්ෂිකායතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන්ුයි මෙය සංවිධානය කර තිබුණේ. රත්නපුර ප්‍රදේශයේ පුත්කල අතුරුදන් වීමක් වාර්තා වී තිබෙනවා. අතුරුදන් වී ඇත්තේ 89 හැවිරිදි පුත්කලෙක්. මේ සම්බන්ධව තොරතුරක් ඇතහොත් මෙම දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි ඥාතීන් ඉල්ලා සිටින්නේ. පුවත්නිමයි සුවදායි සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.